සුබ දවසක් දරුවනි. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අප සුසස්පල ජීව විද්‍යා විෂය නිර්දේශයේ යටතේ තුන්වෙනි ඒකකයේ ජීවීන්ගේ විවිධත්වය කියන ඒකකයේ යටතේ ශාක විවිධත්වය පාඩමක්. මේ යටතේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සනාල් ශාක කාණ්ඩයට අයත් වන බීජ නොදරන සනාල් ශාක වංශ පිළිබඳව. අපි දන්නවා සනාල ශාක කියලා කියන්නේ විස්තෘත සනාල පටක, එහෙම නැත්නම් ශෛලම ප්‍රෝයම පටක දරන ශාකවලට. සනාල ශාක බීජ දැරීම සහ බීජ නොදැරීම මත නැවතත් කාණ්ඩ දෙකකට වෙන් කරනවා බීජ නොදරන සනාල ශාක සහ බීජ දරන සනාල ශාක විදිහට. බීජ නොදරන සනාල ශාකවල ප්‍රචාරණ ඒකක විදිහට තියෙන බීජාණු. බීජාණු හැදෙන සනාල ශාක වංශ දෙකක් පිළිබඳව ඔයාලට ජීව විද්‍යා විෂය නිර්දේශයේ යටතේ ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි ලයිකෝපයිටා සහ ටෙරෝපයිටා කියන ශාක වංශ දෙක. අපි බලමු එහෙනම් පාඩමේ මේ ගැන විස්තර මොනවද තියෙන්නේ කියලා. අපි ටෙරෝපයිටා සහ ලයිකෝපයිටා ශාක වංශ දෙක බීජ රහිත සනාල ශාක කියන කාණ්ඩය යටතේ වර්ග කරලා තිබුණට මෑත කාලීන පොදු පූර්වජයෙකු ඉන්නවා කියලා විශ්වාස කරනවා ටෙරෝපයිටා සහ බීජ ශාකවලට අදාළව. ඒ කියන්නේ ලයිකෝපයිටා සහ ටෙරෝපයිටා එකම කාණ්ඩයකට අයත් වුණාට ඒ දෙන්නටම පොදු පූර්වජයට වඩා ටෙරෝපයිටා සහ බීජ ශාකවලට පොදු පූර්වජයෙක් ඉන්නවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. දෙවෝනිය සහ කාබොනිෆෙරස් කියන අවදිවල ශාක පරිණාමය වුණා කියලා පොසිල් සාක්ෂි සහ ජීවමාන බීජ රහිත සනාල ශාක මගින් පෙන්නුම් කරනවා. සනාල ශාකවල පූර්වජයන් සතුව වර්තමානයේ දක්නට ලැබෙන නූතන සනාල ශාකවලින් ව්‍යුත්පන්න වන සමහර ලක්ෂණ දකින්න ලැබෙනවා. නමුත් වර්තමාන සනාල ශාකවල තියෙන සමහර ලක්ෂණ පූර්වජ ශාකවල දක්නට නැහැ. වර්තමාන සනාල ශාකවල දක්නට ලැබෙන විදිහේ මුල් සහ සමහර වෙන අනුවර්තන වර්ග පූර්වජ ශාකවල දක්නට ලැබෙන්නේ නැහැ. පොසිල් සාක්ෂි මගින් සැපයෙන දත්ත අනුව පූර්වජ සනාල ශාක සතුවේ එකම තනමේ ජන්මාන ශාක සහ බීජාන ශාක පැවතුණු බවට තමයි විශ්වාස කරන්නේ. වර්තමාන සනාල ශාකවල ජීවන චක්‍ර සලකා බලද්දී අපිට පේනවා සියලුම සනාල ශාකවල ප්‍රමුඛ ශාකය වෙන්නේ බීජාණු ශාකය. ඒ වගේම විශාලව වර්ධනය වෙන ප්‍රභා සංශ්ලේෂී ස්වාධීන ශාකය වෙන්නේ බීජාණු ශාකය. ජන්මාණු ශාකය ක්‍රමයෙන් ක්ෂීණ වෙලා වගේම ඒක ස්වාධීන ශාකයක් විදිහට ප්‍රභා සංශ්ලේෂීව විකසනය නොවන තරමට ඇන්ජියෝස්පර්ම්ස් වගේ වෙනකොට ඒක ක්ෂීණ වෙලා තියෙනවා. වර්තමානයේ අපි කියනවා සනාල ශාකවල බීජාණු ශාක පරම්පරාව ජන්මාණු ශාක පරම්පරාවට වඩා විශාල සහ සංකීර්ණ වෙනවා කියලා. අපි බලමු එහෙනම් ටෙරෝපයිටා සහ ලයිකෝපයිටා වංශවල බීජාණු ශාක සහ ජන්මාණු ශාක එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඊට කලින් මම ඔයාලට විස්තර කරන්නම් බීජාණු හැදෙන ශාකවල ඉඳලා බීජ නොදරන සනාල ශාකවලට එනකොට පරිණාමිකව යම් යම් වැදගත් ලක්ෂණ කීපයක් විකසනය වෙලා තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. බීජ නොදරන සනාල ශාකවල ශෛලම සහ ප්ලෝයම කියන සනාල පටක විකසනය වෙලා තියෙනවා. ශෛලම පටකය විකසනය වීම ඉතාමත් වැදගත් වෙනවා. පසින් මුල් මගින් අවශෝෂණය කරගන්න ජලය සහ ඛනිජ ශාක දේහේ පුරාම අඛණ්ඩව පරිවහනය කරන්න ශෛලම පටකය වැදගත් වෙනවා. ශාකයේ වර්ධනයට, විකසනයට, ප්‍රභා සංශ්ලේෂණය වගේ පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය කරන ජලය ශාක දේහේ ඉහළටම පරිවහනය කරන්න ශෛලම උදව් වෙනවා. එවගේම ප්ලෝයම පටකය ප්‍රභා සංශ්ලේෂී ඵල ශාක දේහේ පුරාම අරන් යන්න, සංචිත පටක දක්වා පරිවහනය කරන්න බොහෝ සෙයින් උදව් වෙනවා.
මේ ශෛලම සහ ප්‍රෝයම විකසනය වීම නිසා ශාක උසින් වැඩෙන්න හැකියාව ලැබිලා තියෙනවා. මොකද ශාක දේහයේ වඩාත් ඉහළට ද්‍රව්‍ය පරිවහනය කරන්න ශෛලම සහ ප්‍රෝයම් පටක නිසා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ශාක වඩාත් උසට වර්ධනය වෙන්න උදව්වක් විදිහට ශෛලම පටකයේ තියෙන වාහිනී, වාහකාභ වගේ ශෛලවල ලිග්නීන් වලින් ඝන වෙච්ච බිත්ති උදව් වෙලා තියෙනවා. මොකද ඝනකම් ශක්තිමත් බිත්ති නිසා ශාක කඳට හොඳ සංධාරණයක් ලැබෙනවා. ඍජු ඉහළට වැඩෙන්න ඒක ගොඩක් උදව් වෙලා තියෙනවා. ශාකයක් උසට වර්ධනය වීම නිසා තවත් වාසි ශාකයට ලැබෙනවා. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රමාණවත් ආලෝකයක් ලබා ගන්න ශාකයකට පුළුවන් වෙනවා. මොකද ඉහළින් තියෙන ශාක වලින් ලැබෙන හෙවණ මගේ ඇරලා ඉහළට වර්ධනය වීමේ හැකියාවක් ශාකයකට උස යාමේ හැකියාවත් එක්ක ලැබෙනවා. ප්‍රභා සංශ්ලේෂණය වඩා කාර්යක්ෂම වීමට ඒක හේතු වෙනවා. ඒ වගේම තමයි ශාකයක් උසට වැඩෙනකොට බීජාණු ව්‍යාප්ත වීමේ වැඩි අවස්ථාවකුත් ලැබෙනවා. උදරන සනාල ශාකවල දක්නට ලැබෙන දෙවැනි වැදගත් කාරණය තමයි මුල්වල විකසනය වීම. අපි දැක්ක සනාල ශාකවලට කලින් තිබුණු විනාල ශාකවල හොඳින් විකසනය වෙච්ච මූල පද්ධතියක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ සනාල පටක නැති මූලාභ කියන විවුල. නමුත් ශාකවල මුල් විකසනය වීම නිසා උපස්තරයට හොඳින් සවි වෙලා ශාක උසින් වර්ධනය වෙන්න හොඳ සංධාරණයක් ලබා ගන්න ඒක අවස්ථාවක් වුණා. ඒ වගේම තමයි මුල් විකසනය වීම නිසා පස්සෙන් ජලය සහ ඛනිජ වඩාත් කාර්යක්ෂමව ලබා ගන්න ඒක උදව් වෙලා තියෙනවා. ප්‍රයෝපයිටාවන්ගේ තිබ්බ මූලාභ සනාල ශාකවල මුල් මගින් ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි පූර්වජ සනාල ශාකවල හඳන් වල තිබ්බ පටක සැකැස්ම වර්තමාන මුල්වල පටක සැකැස්මට සමාන බව පොසිල වාර්තාවලින් පෙන්නුම් කරලා තියෙනවා. ඊළඟ ශාක පත්‍රවල පරිණාමය ඊළඟ වැදගත් ලක්ෂණයේ විදිහට අපිට සලකන්න පුළුවන්. ඔයාලට පේනවා මේ ශාකවල මෙතන තියෙන්නේ ඔක්කොම සනාල ශාක වර්ග හොඳින් විකසනය වූ පත්‍ර තියෙනවා. ශුද්‍රපත්‍ර මහාපත්‍ර කියලා මේ බීජ නොදරන සනාල ශාකවල පත්‍ර ආකාර දෙකක් දක්නට ලැබෙන අවස්ථා තියෙනවා. ශුද්‍රපත්‍ර තන්නාරටියක් දරන ප්‍රමාණයෙන් කුඩා ඒවා මම ඔයාලට සෙලජිනෙල්ලා ගැන කතා කරන්දි පෙන්නන්නම්. මහාපත්‍ර විශාලව පැතලිව අතු බෙදුණු නාරටි සහිතව විකසනය වෙනවා. ඒ වගේම අතු බෙදෙන සනාල පටක සහිත ශාක පත්‍ර එහෙම නැත්නම් මහා පත්‍ර කාර්යක්ෂමව ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන්න අවශ්‍ය පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරලා දෙනවා. එතන ඔන්න ඔය කියන ලක්ෂණ තුන බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ විදිහට අපිට කතා කරන්න පුළුවන්. විනාල ශාකවලට වඩා පරිසරයට හොඳින් ඔරොත්තු දෙන්න වාසි සහගත ලක්ෂණ විදිහට. ඊළඟට අපිට දක්නට ලැබෙනවා මේ ශාකවල බීජාණු පත්‍ර විකසනය වෙනවා. බීජාණු පත්‍රයක් කියලා කියන්නේ බීජාණු සමි වෙලා තියෙන, එහෙම නැත්නම් බීජාණු දානි සමි වෙලා තියෙන ශාකයේ ව්‍යුහ ආකාරයකට. බීජාණු පත්‍රයක බීජාණු දානි සකස් වෙනවා. සමහර ශාකවල එක් වර්ගයක බීජාණු දානි පමණයි ඇති වෙන්නේ. ඒතර එක් වර්ගයක බීජාණු දානි තුල ඌණන විභාජනයේ ඒක ගුණ බීජාණු ඇති වෙනවා. එක් වර්ගයක පමණක් රූපීයව එක් ආකාරයක පමණක් බීජාණු හදනවා නම් අපි ඒකට කියනවා සම බීජාණුකතාවය කියලා. ඒ වගේම ඒ බීජාණු වලට සම බීජාණු කියලා අපි කතා කරනවා. සමහර ශාකවල බීජාණු ආකාර දෙකක් තියෙනවා. ඒවා රූපීයව වෙනස්. ඒවට අපි කියනවා ශුද්ධ බීජාණු සහ මහා බීජාණු කියලා.
ප්‍රමාණයෙන් කුඩා බීජාණු වර්ගයේ ක්ෂුද්‍ර බීජාණු කියලා අපි හඳුන්වනවා. ඒ වගේම විශාලත්වයෙන් වැඩි බීජාණු වර්ගය මහා බීජාණු කියලා හඳුන්වනවා. එතකොට මේ ක්ෂුද්‍ර බීජාණු සහ මහා බීජාණු කියන වර්ග දෙක හැදෙන ශාකවල ක්ෂුද්‍ර බීජාණු පත්‍ර සහ මහා බීජාණු පත්‍ර වශයෙන් බීජාණු පත්‍ර ප්‍රභේද දෙකක් දක්ින්න ලැබෙනවා. ක්ෂුද්‍ර බීජාණු පත්‍රවල ක්ෂුද්‍ර බීජාණු දානි හටගන්නවා. ක්ෂුද්‍ර බීජාණු දානි තුළ ක්ෂුද්‍ර බීජාණු මාත්‍රෝ සෛල ඌණන විභාජනය වෙලා ඒක ගුණ ක්ෂුද්‍ර බීජාණු ඇති කරනවා. මහා බීජාණු පත්‍රවල හටගන්න මහා බීජාණු දානි ඇතුලේ දෙකයෙන් මහා බීජාණු මාත්‍රෝ සෛල ඌණනයට ලක් වෙලා ඒක ගුණ මහා බීජාණු ඇති වෙනවා. ඔයාල මතක තියාගන්න දරුවනේ, හැම වෙලාවෙම බීජාණු ශාකය දෙකයි. එහෙම නැත්නම් ද්විගුණ ශාකය. හැබැයි බීජාණු කියන්නේ ඒකගුණ ව්‍යුහය. ඒතර දෙකයෙන් බීජාණු ශාකයේ බීජාණු හදනකොට අනිවාර්යෙන් මෙතනදී ඌණන විභාජනයක් තමයි වෙන්නේ. බීජාණු දානි ඇතුලේ දෙකයෙන් බීජාණු මාත්‍රෝ සෛල ඌණන විභාජනයට ලක් වෙලා ඒකගුණ බීජාණු ඇති කරනවා. ඒ වගේම බීජාණු ප්‍රරෝහණයෙන් ඇති වෙන්නේ ජන්මාණු ශාකය. මේ විදිහට බීජාණු වර්ග දෙකක් නිපද වෙන ශාකවල ශුද්ධ බීජාණු ප්‍රරෝහණයෙන් තමයි පුංජන්මාණු ශාකය විකසනය වෙන්නේ. ඒ වගේම මහා බීජාණු ප්‍රරෝහණයෙන් තමයි ජායා ජන්මාණු ශාකය විකසනය වෙන්නේ. අපි එහෙනම් දැන් බලමු බීජ නොදරන සනාල ශාක වංශ දෙක පිළිබඳව. අපි කතා කරන පළවෙනි වංශය තමයි ලයිකෝපයිටා වංශය. ලයිකෝපයිටා වංශයේ ලක්ෂණ අපි මුලින්ම සලකා බලමු. ලයිකෝපයිටා කියලා කියන්නේ භෞමික ශාක ආකාරයක්, භෞමික වාසී ශාක. ඒ වගේම සමහර ශාක වෙනත් ශාක මත අපි ශාක විදිහට වර්ධනය වෙනවා. බීජාණු ශාකය තමයි ප්‍රමුඛ ශාකය වෙන්නේ. ඔයාලට මේ දකින්න තියෙන්නේ ලයිකෝපයිටා වංශයට අදාළ බීජාණු ශාකාකාර කීපය. මේ වගේ ඍජු කඳන් වගේම පොළව මත සමාන්තරව, එහෙම නැත්නම් පොළවේ වැතිර වැඩෙන ශාක කඳන් දකින්න ලැබෙනවා. කඳේ කුඩා පත්‍ර තමයි දකින්න ලැබෙන්නේ. පොළවේ වැතිර වැඩෙන මෙන්න මේ වාගේ මේ සෙලජිනෙල්ලා ශාකයක් තියෙන්නේ. පොළවේ වැතිර වැඩෙන ශාකවල දෙබෙදුම් ලෙස සකස් වූ මුල් දක්නට ලැබෙනවා. ඇදට සෙලජිනෙල්ලා වගේ පොළවට සමාන්තර වර්ධනය වෙන ශාකවල මෙන්න මේ වාගේ දෙබෙදුම්ව විකසණය වන මුල් දකින්න ලැබෙනවා. ඔයාලට මේ ශාකයේ දකින්න ලැබෙනවා අපි කතා කරපු ශුද්ධ පත්‍ර සහ මහා පත්‍ර කියන ආකාර දෙක. ඔයාලට විශාලව දක්නට ලැබෙන්නේ මහා පත්‍ර. කුඩා පත්‍ර කියන ඒවා මේ කඳට සමීපව ශල්ක පත්‍ර ආකාරයට දකින්න ලැබෙනවා. ඇතර මේ වගේ සනාල පටක සහිත ශාක කඳක් දකින්න ලැබෙනවා. මුල්වල සනාල පටක දකින්න ලැබෙනවා. සත්‍ති පත්‍ර දකින්න ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ ශාකාවල කෙළවරේ පත්‍ර ඒකරාශී වෙලා හැදුන සංකේතු කියන ව්‍යුහ දරනවා. ලයිකෝපයිටා ආකාර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්, ශුකිපාස සහ ගදාපාස කියලා. ඒ ආකාර දෙකේම මේ කියන සංකේතු සකස් වෙනවා. මෙන්න මේ පත්‍ර වල පත්‍ර එකතු වෙලා කෙළවරේ හැදලා තියෙනවා සංකේතු. මං සංකේතුක ව්‍යුහය තව ටිකකින් පෙන්වන්නම් ඔයාලට. එතන ගදාපාසි සහ ශුකිපාසි කියන ආකාර දෙකෙන් ශුකිපාසි සාමාන්‍යයෙන් කුඩා ශාක, බොහෝ විට පොළවට සමාන්තරව තිරස්ව වර්ධනය වෙනවා. මෙන්න මේ සෙලජිනෙල්ලා කියන විශේෂය ඒකට උදාහරණ විදිහට, ශුකිපාසි වලට උදාහරණ විදිහට
අපිට කතා කරන්න පුළුවන්. ශොකිපාසි ඔක්කොම විශේෂ, ශොකිපාසි ගණයට අයිති වෙන ඔක්කොම විශේෂ විෂම බීජාණුක ශාක වෙනවා. විෂම බීජාණුක කියන්නේ ශුද්ධ බීජාණු සහ මහා බීජාණු ලෙස බීජාණු වර්ග දෙකක් හදනවා. ගදාපාසි වලට උදාහරණයක් විදිහට අපි කතා කරන්නේ ලයිකොපෝඩියම් විශේෂය. මේව ඍජු කඳන් විදිහට වර්ධනය වෙනවා. ඒ වගේම සම බීජාණුක වෙනවා. සම බීජාණුක කියන්නේ බීජාණු ආකාර එකක් පමණයි විකසනය වෙන්නේ. එතන මේ ලයිකොපයිටා වලට අදාළ බීජාණු ශාකය තමයි ප්‍රභාසංශ්ලේෂී ප්‍රමුඛ ශාකය වෙන්නේ. ජන්මාණු ශාක කුඩයි, ඒව ශීන වෙලා තියෙන්නේ. සමහර විශේෂ වල කුඩා ජන්මාණු ශාක පස්ස මත ජීවත් වෙනවා. ඒ වගේම ප්‍රභාසංශ්ලේෂී හැකියාව දරනවා. නමුත් සමහර විශේෂ වල ඒව පස්ස තුල, පස්ස ඇතුලේ, පස්ස යට ජීවත් වෙනවා. ප්‍රභාසංශ්ලේෂණය නොකරමින් සහජීවී දිලීර මගින් පෝෂණය ලබා ගනිමින් ජීවත් වෙනවා. මෙන්න මේ තියෙන්නේ සෙලජිනෙල්ලා වල අපිට දක්නට ලැබෙන සංකේතු කියන ව්‍යුහ. එතන මේවා හැදෙන්නේ මෙන්න මේ වාගේ පත්‍ර සහිත අතු වල කෙළවරවල් වල තමයි, අග්‍රවල මේවා නිර්මාණය වෙන්නේ. අපි මේකේ පොඩ්ඩක් විස්තරාත්මක ව්‍යුහයක් බලමු. පාලට දකින්න ලැබෙන්නේ අපි කලින් දැකපු සංකේතුවේ අන්වේක්ෂීය ව්‍යුහය. මේකේ බීජාණු පත්‍ර ආකාර දෙකක් හැදෙනවා. මහා බීජාණු දරන බීජාණු පත්‍ර තමයි මහා බීජාණු පත්‍ර. මහා බීජාණු පත්‍රවල මහා බීජාණු දාණි ඇති වෙනවා. මහා බීජාණු දාණි ඇතුලේ විශාල මහා බීජාණු කීපයක් ඇති වෙනවා. ඒ වගේම ශුද්ධ බීජාණු පත්‍ර මේ තියෙන්නේ ශුද්ධ බීජාණු පත්‍රවල ශුද්ධ බීජාණු දාණි ඇති කරනවා. ශුද්ධ බීජාණු දාණි ඇතුලේ විශාලත්වයෙන් කුඩා ශුද්ධ බීජාණු විශාල සංඛ්‍යාවක් හට ගන්නවා. ඊළඟට අපි බලමු ටෙරෝෆයිට වංශය ගැන. ටෙරෝෆයිට වංශයට අයිති වෙන්නේ පුතේ මීවන ශාක වර්ග. එතන බොහෝ බීජාණු ශාක භූගත රයිසෝම දරනවා. එහෙම නැත්නම් අපි ඒවට කියනවා භූගත කඳන් දරනවා කියලා. මෙන්න මේ තියෙන්නේ නෙප්ටල්පිස් කියන විශේෂය තමයි අපි කතා කරන්නේ උදාහරණයේ ලෙස. ටෙරෝෆයිට වලට භූගත කඳ හෙවත් රයිසෝමය, රයිසෝමෙන් වර්ධනය වෙන සනාල පටික දරන මුල් තියෙනවා. ඒ වගේම ප්‍රභාසංශ්ලේෂී පත්‍ර තියෙනවා. මේ පත්‍ර රයිසෝමේ කෙළවර ඉඳලා තමයි විකසනය වෙන්නේ. පත්‍ර තලයේ අතිශය ඡේදනය වෙලා තියෙනවා. මේ විච්ඡේදනය වෙච්ච කුඩා පත්‍රිකා සහිත සංයුක්ත පත්‍ර විදිහට තමයි මේ පත්‍ර අපට දක්නට ලැබෙන්නේ. පත්‍ර පිහාටු ආකාර ව්‍යුහයක් ගන්නවා. ඒතර ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය වෙන්නේ මෙන්න මේ ප්‍රභාසංශ්ලේෂණය කරන බීජාණු ශාකය. ඒතර විශේෂත්වයක් තමයි ටෙරෝෆයිටවල සියලුම විශේෂ සම බීජාණුක වෙනවා. සම බීජාණුක කියලා කියන්නේ එක ආකාරයක බීජාණු විතරයි නිපදවීම සිදු කරන්නේ. මේ බීජාණු ශාකයේ සංයුක්ත පත්‍රවල පත්‍රිකාවල යට පැත්තේ තමයි බීජාණු දානි සකස් වෙන්නේ. මේ බීජාණු දානි වලට අපි සොරස කියලා කියනවා. අරට දක්නට ලැබෙනවා මේකේ පත්‍රවල යට පැත්තේ බීජාණු දානි විශාල වශයෙන් සකස් වෙලා තියෙනවා. මේ බීජාණු දානියක් විශාල කරපු ව්‍යුහයක් මේ තියෙන්නේ. මේවා සොරස කියලා හඳුන්වනවා. බීජාණු දානි ඇතුලේ බීජාණු මාතෘ සෛල ඌණණයෙන් ඒක ගුණ සම බීජාණු නිපද වෙනවා. බීජාණු දානියක හිම නැත්තම් සොරසක ව්‍යුහය විශාල කරලා මේ රූප සටහනේ තියෙන්නේ. ඒකම අන්වේක්ෂීය රූප සටහනක් තමයි මෙහා පැත්තේ තියෙන්නේ. එතන මේ එක සොරසක් සකස් වෙලා තියෙන්නේ බීජාණු දානි පොකුරකින්. බීජාණු දානි සමූහයක් ඒක රාශී වෙලා තමයි සොරසක් නිර්මාණය වෙලා තියෙන්නේ. සොරසක් කසුවක් කියන ව්‍යුහයකින් ආවරණය වෙනවා. මේ කසුව ආරක්ෂිත ව්‍යුහය. බීජාණු මෝරනකොට කසුව වියලිලා වැටිලා යනවා.
බීජානුදානි ඇතුලේ සකස් වෙන බීජාණු පසු බීජානුදානි බිත්තිය පුපුරලා පරිසරයට නිදහස් වෙනවා. බීජාණු ප්‍රරෝහණය මෙන්න මේ විදිහේ ජන්මාණු ශාකයක් තමයි ඇති වෙන්නේ. ජන්මාණු ශාකේ ද්විලිංගිකයි. ශුක්‍රාණුදානි වගේම අණ්ඩාණුදානි එකම ජන්මාණු ශාකයේ තමයි නිර්මාණය වෙන්නේ. මේ තියෙන ශුක්‍රාණුදානි මෙන්න තියෙනවා අණ්ඩාණුදානි. නමුත් ජන්මාණු ශාකයට මුල් නැහැ. ඒක මූලාභ වලින් තමයි උපස්තරයට සමවීම සිදු වෙන්නේ. මේක කොළ පැහැති කුඩා තලසක් වගේ පත්‍රාකාර ව්‍යුහය ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. මේ තියෙන මූලාභ වලින් උපස්තරයට සමවෙච්ච කුඩා ජන්මාණු ශාක. මේ ජන්මාණු ශාකයේ මත අණ්ඩාණුදානි තුල අණ්ඩ සෛල තියෙනවා. ශුක්‍රාණුදානි වල කශිකාදර ඒකගුණ ශුක්‍රාණු හැදෙනවා. ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනලා ඇවිත් අණ්ඩාණුදානි තුල තියෙන අණ්ඩ සෛල සංසේචනය කරනවා. යුක්තාණු සහ කලලයේ ඇතිවිලා කලලයේ විකසනයේ ලපටි බීජාණු ශාකය ජන්මාණු ශාකයේ මත හටගන්නවා. පසු ඒ බීජාණු ශාකය ස්වාධීන බීජාණු ශාකයක් විදිහට මෙන්න මේ විදිහට විකසනය වෙනවා. අපි ශාක ජීවන චක්‍ර ගැන විස්තරාත්මකව කතා කරනවා හතරවෙනි ඒකකයේදී. හතරවෙනි ඒකකයේදී අපි තව විස්තර කතා කරමු. එහෙනම් අද පාඩම අවසానයි. ඔබට සුබ දවසක්.